පෙක්ෂ තු ජපස්ස නමයි මේ හහා ද්‍ර කල්පේ පස් නමයින් හතනම පහල වෙලාව එකනමක් පහල වෙන්න ඉන්නවා. එතකොට මේ මේ එක්ම බුදුරජාණන් වහන්සේ නමක්වත් ජම්බුද්ධීප ඉදාගතා ජම්බුද්ධීපෙන් පිට පහල වෙලා නෑහ පහල වෙන්න අඩම තරම ලංකායි පහල වෙනවාඇ කියලවත්ත එකක්න ගේම හදාගෙන තියෙනවා පේම ලංකා මිතක් අදග තිනේ උපසමල පදසු මටත් හ ග පස මග දුර කතන තක හදර හද ස්. අ මේ හද සද කොට ප්ලයිට් එකගේ නෑ ෑ මේ බස්ස එකගේ කියන්නෙකිවා. මහෝ ඔයද දම්මදවන්නේේ බස්සගේ. නෑ මේ කොහෙත පෙන්වේ තියවා කැලේක මේ නේරජනාගග තිෙන යෙනවා කියලදැ ඒම අදාගෙන තියෙනවා. නමුත් එහෙම ඕනොත් මහාවන්සේ සම්පර්ණ වෙනස් කරන්නවා. දීපවාන්ේ සම්පපුර්ණ වෙනස් කරන ඉන්දියන් නිතිහාස සම්පර්ණ වෙනස් කරන සංස්කෘත ග්‍රන්ථ පාලි ්‍රන්ත වෙනස් කරන්න වෙන. අටවාටික ටිප්ප වෙනස් කරන්න. මේක මේ මේක මහා පෙරලියක් කරන්න වැඩක්. ඒ එනිසා බුදුරජාණන් වහන්ස නමක් පහලවෙනි දම්ඹදිව. ඉනකට බුදුරජාණන් වහන්සේ නමක් ඒ බුද්ධත්වය සඳහහා අපේ මැත්තුමනි ප්‍රර්ථනා කරගෙන අධිෂ්ා කරගනන ෘක්ෂයක් තැනක් ස්ථානයක් ඒ බණ කියන පිරිසක් මේක මේ සැලසුමකට වෙන වැඩක් හමුවක් නෙමේසා සංසාරය ඕ මේ අසාරාසංගේ කල් ප්‍රක්ෂයක්න අපේ මැත්තුමනි මේක මේ ඒ ඇවිල්ලා අපේ උපා සම්ලලා සිල්ගන්න පැදරටි පැඳග යනවාගේ ේ ඇතෝ ධ අනිගෙනියයන වගේ ඇත් බෝධ ූජාවටයනවාගේ ඇල් බදුුවවෙච්ච කමනක් නෙමි සාරසන්ගේ කල්පලක්ෂයක්ක් ඇතුළි අපේ මැත්තුවමන දස පෙරුම් සම්පූර්ණ කරගෙන මේ එන්න ගමන්න තුළ කෙනෙක් ප්‍රාර්ථනා කරනවා ම බුදුරජාණ ගෞතම බුදුරජාන් වන්සේට මම ගෞත බුදුහතරන්ගේ ශසනයේදී මං දකුණත් සව් වෙනවා. මම වමත් සව් වෙනවා. මම ප්‍රත්්‍යලාබින් අත රග්‍රස්ථානයට පත් වවා. මම මතකතබා ගැනීම අතර අක්ග්‍රස්ථානයට පත්වෙන මං උපස්ථායක වෙන මෙහෙම නැතුව මේ ඇවිල්ල අපි තනතුරු පත් කරන්න වගේ පත්කරපු එකක් නෙමේ දැන් ඔය ඔය තනතුරු පත්කිරීම දදිීපවා බුදුහතුර ඉවසීමෙන් ඉන්නවා. ඒ ඒ අය සුදුසුවයි තනතුරු ඔලට පත්වෙන සංසාර ප්‍රාර්ථනඉතිනිසා ්ෘක්ෂය තෝරය ගැනීමේ දීපවා අපි මැත්තුමනි එක අහමුවක් නෙමේ එතකොට දැන් අපිකවා ජීවවි්‍යාත්මකෝ තුළ වැදගක් මක්තිය. කොට ඒ ඒ ෘක්ෂය තෝරාගන්නේ ඇත්තටම පරිසරයට ස්වභාවදහමට ශාන්තියගෙන දෙෙන වනස්පති ෘක්ෂයක්. මෙසඳහා තෝරාගන්. ඊළඟට ඒ පොළොවත් එක්ක කෙළින්ම නෑකම්තිබෙන වෘක්ෂයක් මේ සඳහා ආගන්තුකගහක් නෙමේ. ආගන්තුකවාපු දෙයක් නෙමේ. ඒ ඒඒ ජාත භූමියත් එකක කෙළින්ම රජුව නෑකම්තිබෙන වෘරක්ෂයක්, වනස්පති ෘක්ෂයක්, සැවන සරසන්න පුළන් ෘක්ෂය. ඉතින් එනිසා දැන් බෝෝධී ෘක්ෂය කෙනකොට හොඳ මුදු මුලක්ති වෙන. හොද මුල් පද්ධතියක් තිවෙන අතුපතර විහිදුනු. ඊට පස්සේ ඔක්සිජන්වාතය මුදාහරින වනස්පති ෘක්ෂයක්මය. එනිසාපේ මැත්තුමන මේ බුදුරජාන් වන්සල බුදුුවීමේදී සැලසුමකට අනුම සංසාර්ගත සැසුමක අනුව මේ සියල්ලම සිදුවන්නේ. ති අහමු සිදුවීමක් නෙමෙයි බුදුවරයෙක් බුදුුවීමේ කෙන කාරණාව හැම්මත් දේම හැම්මත් දෙයක්ම සිදුවෙන වෙලාවක් කලාවක් සිදුවෙන තැනක්. පාර්මිතා බලයෙන් උන්හන්සලා ප්‍රර්ථනා කළ අධිෂ්ඨාන කල එන ගමන්නක පාර සකස් කරන උන්හන්ස ඇැවිල්ල තිබෙන්න්නේ. අන්තිම ප්‍රතිපාලය ලබාගැනීම තමයි ඔය බුදුුවෙනවා කියන ොහොතේ තිබෙන්නේ. අන්තිම ප්‍රතිපාලය විභාග සියල්ල කර තියෙන්නේ. ්‍රරිසාර්්ක ගැනීම මයි ඇතිවන් බුදුුවෙනවා කියන ැෙ සාරසංගය කල්පලක්ෂයක් අවශ්‍ය කරන ප්‍රතිාදනරල අව්‍යරන පරිසරය සකස්රලා අපපු ගමන ්‍රසාද් දෙක මේ ත්‍රසාට්කක් තියෙනවා. ඒක එකතු කරගන්න බලාගන්න තියෙන අවස්ථාව විතර යන්තිම අවස්ථාවග අප හුර ඇතුර ඇසතු ගසත් ඉදිරියේදී උන්වාන්සේගේ උපකාරයට යෝජතයි කියන එක සංසාරෙන්ම ප්‍රාතර ැනිල සංසාරෙන්ම දැකින දැන් මෛත්‍ර බදුරජාන්සේ බුදුුවෙන කොට උන්හන්සේ වෙනුවෙන් රුක්ෂයක් ෙන මේ ගස්ස ඇයට මයි වන්වාසේ බුදුවවෙන්න කෙලපේ මැත්තුමන තකොට ඒවාගේ බුම ගෞතතු බුදු හරගැනෙන කො නීම ඒක අතීතයේ බුදුවරු දේශනා කරනවා. අවල් බුදහාමුදුරම මේ අවල්ලයෝගේ පහල වෙනවා මේ පිට දෙන්නේ මේ ෘක්ෂයටයි සෙවන සරසන්න මේ ෘක්ෂයි ඊට පස්සේ දෑග සවුවන් වෙන්නේ මේ මේ අය මේ අය පාර්ථනා කරග නවා ඒට කියන අග අනාගත වංස දේශනාවදී එතකොට එතෙන්දගේ සහන් වෙනවා මේ දෑග සවන් පවා පූරුවෙන් අප ැනෙන තියෙනවා ැ මෛත්‍ර බුදු හාමුදුරන්ගේ දැකසවුවන් මේ දෙන හන්සේ එමගේලා අපි ූරුවෙන් මේට දැක. ඒඊල්ලක ක පහරන බුදරයට පිබඳව මේ බුදුරාන් වහන්ේ විස්තරි දේශක ලකට විරනාරගෙන විවරනාරගෙන තමයි ඒ ටියුතුර සිද මක මේ ැසුම වන ට ඇ හමබුවක් නෙමේ එක සබහ ධර්ම සැසුමක් සබ ධරම ැු තර හ ප්‍රශ්නයක්තිව දැන් සසු ුදුරජාණන් වහන්සේලා පුදුවෙන ප්‍රේක්ෂකන්ගෙන් අපිට ප්‍රශ්නයක් අපේ හඳරනනාගස නුගගස වගේ වෝක්ෂයන් ඇයටදී. සම්බුද්ධත්තයට පත්ව වන වකාවානක් අපි දන්න ඇතුට ිරිි පල රූක්ෂ ැ මැම ම ගස් ේනවාන එවිට සමාර විහාරස්ථානවල මේ ගස් ඔක්කෝම විසි ප හම රෝපණය කරලා තිබෙනවා සමාර්්‍යහාරස්ථානවල ඒ වගේ වට පිටවක් තිරකුට මේ ඇසතු ගස අපේ මෛ ස්‍රීබුරයන් වහන්සේට හොඳන පිහිට වෙන භවක්තිීය නෙතුර අනි ගස් සඳහා යොමුන්නේ නැහැ ඒගැන ඇසතුගස තෝරගන්න අනි සෙසු ගස් ඒ හරන න හර ත්ත න බෝදී හස මේ ඇස පුෘක්ෂ මේ අවස්ථාව ත මැතිව වේ හ ව ාවිතාව ව ත්ති බෙනනවා ඉදිරිියටත් බවත වෙන්න පුළුව. ඉදිියට ව භාවිතාවන්න පුළුව දර හි ්‍රබල මක්තින. ප්‍රතිමත්තයට දැන් අපි මේ බෝධි පූජාවේ පැත්ට එන්න ඔතුමගේම ප්‍රශ්නයකානක ත්ත අතීත ප්‍රශ්නය කිතුර අතර ප්‍රශ්නය කමත කළ ඉසරට යන්ට හිත දෙන්නගේ පේ හමුදුරනේ එහෙමන මේ අවස ප්‍රශ්න තිතත්තක් ැදු ට පසැපට පැ දෙෙක් පැක් විතරපුරට ප්‍රතිර බෝ ප්‍රශ්ණතා කරන්න එහෙම අප පිහඳරේ බුදුරජාණන් වහන්සේ යෝජනා කලා වෙන්න ඕන නේද මා වෙනුවට පුද පූජා කරන්න තියෙන එකමදේ ඔබ පාච්චි කළයුත්තේ බෝධී වහන්සේ ඇසතු ග මා වෙනුවමට පාවිච්චි කළ යුතු එකම දේබෝධීන් වහන්සේ කියලා නෙමේ අපේ මැත්තුමන මොක දැන් තැන් හට යනකොට ජිය තන තිෙනවා මේ බදු හාදුරු ජීවමාන වෙලාවෙදිම මා වෙනුවෙන් භාවිතා කළ හැකි සරලම සහ ලේසිම ක්‍රමයට යන්නට තොන නම එක. මොකද මේ මේ අපි කතා කරන්නේ දුපත් ගොවිජනතාව දුප්පත් මිනිස්සු සමහරයට බුද්ධියෙන් අඩු පිරිස්සකට මේ කතා කරන්න. ො පිරිසට සරලව රෝපණය කර ගත හැකි සරලව වන්දනා කරගත හැකි සරලව බෝකරගත හැකි සරලම ිට්ටුම සරම උදාහරන්ග තමයි මේ යන්නටවුන්. එතොට බුදුරජයාන් වහස දේශන කළේ මා ජීවමාන වෙලා පාත්තරය නං එකයි ඇතරෙ බුද හන්ර දං මලද න්න වන පුහන්ර මාමනන මේේයට බදහාාදුර පටති ධනය කන පටි ක ර තු කර ද හ රද තුන්සිර විතයි ාවිතක පට ර ා කල එතර තුන් සිගර විතරයි භාවිතා කල. එරවාස පාත්‍රාතුුව විතරයි භාවිතා කලේ ඒරස ුදුහන්දුර වැඩහසිර ආස තොට ඕක වන්න පුදන්න කෙකි ගොත් මේකඒතරන් සරලධයක් ව නෑ මොකද බුදුහාදු සතපපුන ඇදක් යහන තිබුණනම් ඒ ගලවල කෑලි කෑල න්න තුර පුහන් සත පන යක්න නැතිවෙනවා ජියවානක. හද ාතර ද රන්න දයක් නැතින ොට බද හන්රු ජීවමන වෙලාවම වැදේ හැකි පූජනීිය වස්තුත් මේ බෝකර ගන්න ලේසි, රෝපය කරගන්න ලේසි, ඕන තැනක රෝපණය කරන්න පුළන් ඒ ලට මේ බෝධින් වහේ ඕනම දේකුණනය හැදින අප ැත්ව වනි. ඕනම සීතල දේශකුණනේ ත්්‍ර දේශකන ඕනම දේකන ද හ ේ. ස ගස් වර්ගති ෂ් ලාති දෙන්න ීතල පලාති දෙන්න. ඒ තියවා. නමුත් ද ර ල හි ලා ෝද ස ග හම ත්තු කරග ට තුරක නවා ම ද බලපන්න. නමුත් මේ ආ ෂ දේ ුණ පුුව. නත් බෝ වවාස ප රග ස තියනවා. ලංකාව ටමස්ථාන ො ස්ථායන් නම පැනකනු ශාකාාවන් ෝපනය වෙන ජ රුවන්ගේ අවස්ථාව ඉ පස්සේ හතරකන බෝධ හන්ස ලංකාේ හතරකොනමේ බෝධ ාකාාව රෝපනය කරන ලංකා රට ැද රෝපනය කරන කට ලංකාව රට ගේ යි න් ටට. ම හරදක් හ හද කිය න තර අනිවාර ස හරදායම බෝධන් වහසම රපනෙන්ට ඇති ධර්මාසෝක යුගගේ යනකොට. අද ඉන්දයාාවේ දකින ඉන්ඩියාවේ වැඩසිටින ජයිශ්‍රමමා බෝධීන් වහන්සේ තුන් වතාවක් කපවත්වෙලා පිරිණුවම් පාල තියනවා ය විධ ජාතිීක කලබල මුස්ිම් කලබල වගේ ඇති වෙච්චවස්ථාවලද කියනවා උත් පැන උනු කර ක්කර වල බෝධී වහන්සට. අහසට පැන ගේ කියල කියවවා. වස ග වි වැඩමකර බෝද හසම දැනට රෝපනය කරල තිබෙන්නේ ඔය ජරාසනය මහදල තිබෙන මන්දරම අපේ නාලිකාවි පවා බුද්ධ භූමි වන්දන වැඩසරාන විකාස වනවා ඇතු දැකලඇති වජරාසනය දැට බෝධ බෝමඩ මතුපිටින් නිර්මාණය කලතින තන පොව යට වජරාසනය වැඩන්නව කළ තමයි සඳහන්වවෙ විශ්වාසකරන්නේ අතීතයේ සඳන්රන්න සාක්ෂි දරන්න. යම් දවසක පොෝ පලාගනොයි ජරාසනය පොලොමත්ත එනවා ඒ එන්නේ මේ සම්බුධ ශාසනය ඉවර වෙන දවසට හරියටම තවවුරදු දෙදා සාර්සිය තිස් නමයක් ගියාට පස්ස එළෙන වෙසක් පුර පසෝස්සක පෝයදයින්. වසර පන්දාක් මේ ශාසනයට සම්පූර්ණ වෙන. ඒදාට ාන ොල පාග ලිය ඇවිල්ල එදාට මේ කිසිම දෙයක් මේ පූජනී වස්තු ව බෝධිවන්ස නව තුර ච දවක් නෙමෙයි මේ සිද්ිය දකින්න ෙගුරු පමන දදා. නැ පේහන්රේ ුදුරයන්සේ අනුමත කලා බෝධිවන්දාව බොදුවන්දනා අනමත කලා හැබැයි මිත්‍යාවක් නෙමේ දන අපි අපේ යනායකද ගන්න අපිගේ සතිය කලින් වැඩසරය කතාකලේ ගල බන්ඩාර ය යකද ොස්කොල කරල ල්ලයන ොහොම කොයි තිෙල්ල යන නනා නගකොයි ල්ල යන මේ මිත්්‍යාත්මක මතක ඉදගෙන නෙමේ මිත්‍යාව රෘක්ෂ වදාවක් නෙමේ. මාටමන්හිතනවා දැන් අපි කතා කරන්නත් මේ රෘක්ෂ වන්දනාාවට අර්ථකතනයක් දුන්න අර්ථකතනය තමයි මේ හුදෙක්ම ගහක් වන්දනා ගැනීම නෙමෙ. තැ බුදුහාදුරකිවන්නේ තමංහා සමාන කරල වදනා කිරීමේදීම මෙතරදේ ඇත්තරම් බුදුගුණයි බෝධයට මෙනහි කළ ඇකි. සගගුණ මෙනිහිරයකි දහම්ගුණ මෙනහි කර යකි. එතකොට මේ තංහා සමාන කිරීම තුළ තිබෙන්නේ. දහ තුරන් ැන ෝධියයට න්න කියන එක තුළ බෙන්නේ බුදුගුණ වඩන්නයි කියන එක පබෝධන්හස තුළලා අපිට අන දනවවාදාරක් නැතුම මේ හුදෙක්ම රුක්ෂණඳධාවක සංකල්පමයක් ගහකට වදින්නවා එයට මං ආමානයි මේ ගහවඳන්න කියලලා එහෙමකක් නෙමෙයි. මන් සමානයිකීම තුළ තිබෙන්නේ බුදුකුණ ගයන්ට බුදුකුණ වඩන්ට බුදුගුණ මෙනෙහි කරන්නට මේ ෘක්ෂය සුදුසුයි ඇයි මගේ බුද්ධත්වය දුටු විද සයසින් දැක වන්ධනය කළ එකම රෘක්ෂය තමයි බෝධන් වහන්ස. ඒ ඒට ලඟින්ම හිටපු බෝධී වවාන්ස ඒක ඒතුලයි තිබෙන්නේ මත්‍යාවක් නෙමේ හම දැන් ප්‍රරිති මහත්තයෝ. දැන් බු්ධ පුත්‍රාණන් වහන්සේ නමක් වෙච්ච අපේ සමි හදුර බුද්ධ භාෂිතය බෝධියට ඇසතු ගසටන කටුතුකාරණ පැහදිිකක් දැන් අපි දෙන්නට කිසිම සැකක් අපි දෙන්න තින පොඩි ප්‍රශ්ක් වග අපි දෙන්නම ගියෝ වෙච්චේ ැ ඔන්න ඒ එම කර අතීතය ප්‍රශ්න සේරම උන්වස හ දැක ැ තු . ඇවරයි දෑවරයි තීන්දයි බෝධ බෝධීන් වහසේ ඇත්තරම අපේ පූජනීය වස්ව බුදුරාන්හන්සේ වනුවෙන් පුද පූජා කරට තුල එකම ජීවමාන වස්තුව කියලා. දැන් එහෙම අතීතයකින් අදට එන අපේ බෝධීන් වහන්ේ ප්‍රතිමත්තයෝ දැන් අප මසක හො වැල්දගෙනින් අප මිසුහොඳ ම මෙතුම එකක් කිව අපිට කියා ගැන වැරිචක අදත් ජීෝමානයි බෝධීන් වහන්සේ. අන එම දෙකුත් තිබන දැ පූජනය වස්තුූ එක්ක අදත් ජීවමාන ක්තියක් බෝධීන් වහන්ස තුළ තිබෙන. ඒ ඒම එහෙම තියන බෝධීන් වහසේ ප්‍රති මහත්ය දැන් වර්තමානයට අයිතිලදින්න අපේ මිනිස්සු නාවිදධ්‍රකා පූජාවන් ඒ මේක කරින් බෝධිය ඇසු කරන්න. ඇත්තටේ ගිහි මිනිස්සුේ බෝධිය කොහම දැසුර න ප්‍රතිමත්. බෝධීන් වහන්සේ ඇසුරු කරන්න තත ර අති ති හර ද ලස්සන්ට වැරිය කරු කාාණාරක පහැ ලිකර දැන් අද වන කොට මන් දන්න බෝධ වජාව තියන වද. අ තින ලොකම ප්‍ර් ද බෝධි පජාව ති නොද ගෙනක අද බෝධියට හිංගා කණයක නියපි කරන්න අපි අසරනයි සමීදුනීවෙන් නකෝ පිහිට චික්කිතර චික්තර. බෝධයට හිංකා කරන්න කි වෙන බුදුහාන්දුරු. බුදුරජාණන් වහන්සේ අපිටික්ේ සත්‍යයක් ක්‍රියා කරන්න ඒ තේන සච්චවච්‍යයන බුදු දහම කියන්නේ තනනිකර සත්ත්‍යයක් ක්‍ර කර ගලන්ද. ඒ සත්‍යයක් ක්‍රා කරන්න පුලන් දහ මරගෙනගහිෙල්ලා බෝධීට කලෙට සෙල්න්නටට පුදදුම කලෙි සෙල් මන බෝධ අරතිය අර පුජයව ආත්‍ර පි අයිරන් කළේයාවගේ තම ෝධ හතරට කලට ගහගන්නු පාසකම්මලයි නොන න්දන්නවා පුදුම වැඩක් ම මේ පව්ගේ නිදහත් දවති කැල්ලි හරට කියපයහ අපිට පැන්කලයක්ක් නාව ඕනෙක ො නොනකවා බාගැති නවක වෙන ම පොලි ඉන්න ඕගොල වැදල ත පොලිම. එ කලපෝලිම දිකයි මේ සෑහැනතුර. මන්දන් කලපෝලිමේඉද මන් කල්පනාකාරමේ අනවශ්‍ය පෞගකාර හිතිවිරේෙනවානේ මන් සබ්පාපස්ස කරනන් ගාාව එකසි අටවරත් දැමේක ජීගගරීම. අනේ අපහන මේ අවයසක ආච්චි අම්මල ඉස්ත්‍රහෙන් ඇවිල්ල තරුන් ලමයි පයිනු අරාචි අම්ල සසාදධාවත්තිී ර යොක්ක මතිවන හොඳේ වගේ මළු කරලගන්න අරම බෝධියනාවල මිනිස්සු සෙද්ද ඉල්ලන්නේ හ? පොලි යස අම පරදල ස්තරයි රිංගල ඒෝද නාවන බෝධීන්ගදි වැඩේමකත් ඒ මතන් එක ගේ ොලි ක්ර ගත්තරගේ. ඒම් මේමගේ මිත්‍යයා තැනකට එල්ලා දැම් බලන්න මල්ටික යන්න හොදක හත. මහතයෝ මතකතියාගන්න මේ ප්‍රේක්ෂකය මතකතියාගන්න. බෝමලුව සුද්ද කරන්නතු තියන කිසිම බුද්ධපුූජාගින් බෝධි පපුජගෙන් වැඩන්න. අද අපේ මිනහෙ බෝමලුවක් අතු ගාන ක දලක් කල්ල. ෙලාවට න ඔොන්ටයි හාමුදුරුව අත්තුකාාල ඔක්කම ලැසි කල තිය මයිකතරය පන්දල ඉන්නකොට බාතකමගන කල පොඩිහන්න කතා කල හොන් ඇයි කියෙල. මේ පොඩිහදුවෝ ඇයි කෙල ද මින් එත කතා ලොක හන්ක මංඉන්න. පොඩිහන් මේ බෝමලේ බල්ලෙක් කත කළ රන්ඩ ආන්දකෝ බල අන්ඩකු උපහත කක්නගේ අර හාම්දුරුව ඉන් හොඳ මමනන් දනී උුදට ඒකන බෝමල්ේ බල්ල කත කරම ඒ කරන්න අන්නතන හාමුදුරුව හැයි ඇයිල්ලති බෝධිපුජාදය. සතයක්ලාවිල්ලනනි මන්ද බල්ලකටර හමුතුරුව අරන්දාල කියන ලැසි කල්ල තියන්නට. මිනිස්සු දැන් එනකොට හාමුදුරුව අතු ගල පැදුරු අදදාාලති ඇන්ටන ත් ැති . එනිසා බෝධීන් වහසේ හම බෝධි පූජාතියන්ටබ බෝධීන් වහන්සක සත්‍යයක්ක ක්‍රියා කරන්න ඕනෑ. අද කොහෙන්ද මල්ටිකගේන්න කියෙල බලන්න මතයෝ මනිනු බෝධි පූජාාවෙන් ගුණණ ගුණණය කියන්නේ හාමුදුුවේ පන්සලේ හරගේ ලල්ටි ටාග. ගෙදරී මල්ටිකක් අඩෙනවාත්. පන්සලයෙන් කඩල්ලා මල්ටික යනක පන්සලේ හාන්දුරුවන්ට නිහොද පන්සලේ පයිපෙන් පැංකලයක්රගෙන බෝධිය නාවකන් දේර්ගවසලනි පන්සලේ නායකාරන්ට අපිට කිය බොන ලදෙෙන් බොන තනින් බතුර පැන්කලය අගනල බෝධ හස වානක වරන්න්නද මිනිස්සූ පැන්කලේ ගන්න පන්සලේ පයි්පේ පන්සලේ හාන්දුරන්ගේ පයිප්පෙන් බල්ටික ර කන ගිනි පට ල ග හාතුර හ ගි ප ති ද හර පිට. ගි පටි එල්ගන හඳදරම කිසිම සූදානමක් න ජන්දංවාල අර කඩේට කියල්ල සිල්ල දරටිකක් කියන්න කේට යනවාගේත මස ෝධපූ ජාාව. කිසි මේ මොනවාදේ උද දවල් මොනෝද කාලති බෝධ පූජාවට එනවා මහත්තයෝ දැන් අපල්ලේ දරුණුම ද මූලි කවස්ථාවන අප කියන හරි සදධාවනේ මම කියන. ඉතින් හරිම දුක් මසු ස්ොභාවයෙන් මල් මල්ටිකව පන්දලින් හරි කොහන් අරි කොහොමර මේ කරගෙන දන් අපිගේ මුකු ලෙඩේ හොඳ වේගෙන යනකොට. මේ සතු මේ අද බෑපූජාව ලට දගන දැමක ලෙට හොඳයි නටිකක් එකක මගගේන බෝධ පූජාව හොඳ වන කියනව නේ කොමර මනිියට හොඳයි න මේ සහ ලබික දන වර දසර ගන්න බැරි දන් හෙ ැවේලාට ඒවනේ දැ උදේ තියන්න පුලුවන් ද උදේ ුනක් වන්න ඇ තු ම් ිනිස්සු මේක පටලාගෙන තියෙන ේ අන්ද විශ්වාසයක් බවට පත් කරගෙන තියෙන්. මිනිුස්විතාන බෝධීන් වහන්ේ නැව්වාහ මහරි. ඒත් එක කලගෙිය ක්දම කලගෙඩි හතා සහල පන්තර දන කලෙ හතයි. උන්ද කලගෙ හත අයිතුවාසිකන් ල ඔප ප දගන්නවා ඒ ගාගලක නිම ක ලිය ගන්න පුදුමාකාර විදිිය වෛරයේ දනවන ඊර්ෂයාව දැනවන අනි තක්න ල්ටි හ ම අත්දෙකින් ඇත් කරලා එතන්ට තමන්ගේ මල්ටික පූජ කරන අනිත් තක්කනා පූජ කරන්න ගාතක අන්නට කලින් ගිලලාම්පසසික විසි කරල ඒ කොප්ප ගන්න මහා අමුතුම නරක්ක සම්ප්‍රදාය බෝධී අටරෝපන වෙලා තියෙන තියෙනවා එහෙමක් බෝධි පූජාව බුදුහාදු කොතනකව තන දෙදනවදල් ලනෑ මතකතියාග අපි මේ ඉන්න තනිකර මේක පටලවාගෙන්. සත්‍යක්‍රියා කරන්න ඕන තැනක සත්‍යක්‍රියාව පැත්තකට දාලා පූ සංකල්ප මත තමයි මිත්‍යා මත තුළ තමයි අපි ජීවත්තයෙන් අපේ හමුදුරදේ ප්‍රතිමාත්මයා ගිහියන්ට සම්බන්ධව උපදේශනයක් දෙෙන අතරතුරේ දී ඔබහන්සකින් නැවතත් ප්‍රශ්නයක් කන ප හදනේ බුදුරජාණන් වහන්සේ යම් විදිකට ප්‍රකාශ කරන්නට ඇතිනේ අපේ හමුඳරේ නිවරදිීම තමන් වහන්සේ හා සමානව සලකා බෝධයට ඇසතු ගස් වහන්සේට වන්දනා කරන විදිිය කොයි වගේ කරන්න ඕනනි කෙලා ප හුරේ මේ වන්ද කරමේ මොක් වෙන්ඩද අපේ හඳුරේ පුදුරජන් වන්සේ පකාශක ද හන ප හඳදුර දැ අපේ ඇතිතුමන දැන් බුදු කෙනෙකුට හාසාමාන බුදු කෙනෙකුට කන අතාව තක් තිබෙනවාන්නේ හද බුතුමා කිවන්නේ මේ පන්සලට ගිහිල්ලා. ඒ කිවේ පිරිසිදු කිීම වත වතාවත වතාවත කියල කියන්නේ ාව බෙනම් බෑන්න පරිපූරයෙන් නීලම් පරිපුූරත එතකොටඒ වතාවත කියනකේ ආර්ථයම තමයි ඒ ස්ථානය කළ යුතු කටයුතු කියන එක. ස්ථානයියට කරන්නට ඕන කටයුතු කෘත්්‍යයන් කියන එක. එට එතන බෝධන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කට යුතු ික්තිබෙනවායි කැනෙ පරමල්ටිකීවත් කිරීම මල්ලාසන ටික සකස් කිරීම. අනි වාල එම බෝධි පූජාවක ප්‍රධානසාධකයක් මොකද දෙවියන්ගේ ආශිර්වාදය සැලසෙන්න පිරිසිදු කිරීමේ කටයුතුගෙන ප්‍රධාන සාධකයක් ඒවාගේම නිහතමානකම රජ බෝධි පජාවට ත් ද තු රජ බෝධි පජාවති ලනෙකනේ රජ උතුුන්න පැත්තගෙන් ෙ බෝධි පීම අතුගාලා මල්ලික සුද් කර එතන තමයි ඒ ඉසල්ලාමමම රත්තුනු මේ ශරීග්‍රය නිවීමේ ක්‍රමවේදය ඇතිවෙන්නේ ආසනටික සුද්ධ කරනකොට මේගේ හිත සම්පූර්ණම දැ මේ ලෝබ දේශමහ කියන මේ දැන් ඔබ බතුමාමගේ අහන්න මේ ොහොම කරන්න ඕන වැඩක්ද කියලන්නේ. අර එතකොට බස්සකෙන් බැස්සා බැහැපු ගම මල්ත්තරගෙන දුව කෙනා ල් දෙකතිව අේ බුදු හදුරනේ නැත්තම් බෝධි හඳනේ අපේ මනුෂය ඉස්පරිතාලය මේ ඉක්නට මේක කොස්ටෝල් අඩුවෙන් ඕන ී අඩුවෙන්න්න ඕන එහෙම කියලා එකක් නෙී මේක බෝධි පූජාගේ. අහ එතකොට හෙමත් අපිට පුළුවන් නැතිම බැරිීම හදිසම වෙලක් නමුත් මේකේ අපින සදාකල් බෝධි පූජාව යන දියන ඕක සදදාකල් මෙම පන්සරටල න්සරේගේ මල්ි කාග හාමුරන්ගේ පොල්තෙල්ට කිල්ලගෙන හාදුරන් ට ල බ ගේ බුදුගේ අතු ගාල නැත්තං පන්සලින් හාමුදුරන්ට ොස් කියලය නොම මේ ඇත්ත හාමුදුරන්ගේ කෘත්තියක් ඒ කරන්නව හාමුදුරන්ගේවතාවත්. ඒ නොවෙලනම් දාකයක කරන්නව. සබට හාදුරන්ට කරල බුදු කිය තු ගාලන. ඒ දයික කොස්සා අරගෙන හිත රගන්නඒ අමතින්න වැඩටික කරන්න ඕන වතාවත කරන්න බුදදු වතාවත බුදවත කරන්නට. එහෙම ඒක කරන්න අපේ මැද එතකොටම් බෝධි පජාවට අපි අනිවාරෙන් ඔබතුමා කියන්න වගේ. දුකසේ තමයිි මල්ටිකක් නිලාගන්නවා. දුකසේ මල්ටික. වැඩකාරයට කිය මල්කඩවන් එප. ඇ තමින් හිකුට කියලා මල්කටවන්න නපා. මල්ටික දුකසේ හොයාගන්න. දුකසේ ඔයාගන්න වෙලක බැහැල විල බැහ දුකසේ පයින් ඇවිදල මල්ටික කඩාගෙන ඔබතුමා කියන්න වගේ දැම් පැක්නෑවීමේ කියන එකේ ෙත් අපි මැතුමනි එකත් අවශ්‍යධාවකුත් තියෙන්න්න ඕන මේ ෘරක්ෂයට මේ පැංවොල අවශධාවයක් තියනවා දැන් පේ හෙනගගහ වහින වැදි කළ හතක් නාවන්න ඕන්න. හනගග වහින වැස අපි වතුර අවශ්‍යම නං මෙම පොඩි බිදු දෙකක් නාාවමු. ඒම නැත්තනම් එක අවශ්‍යනය මොකද පැවිල්ලකට තයි ගහකට වතුර අවශ්‍ය කරන්න. එතෝට අපි මල් පහන්්ටික පූජා කල මේක හුදෙක්ම මේ තියෙන අපේ මැත්තුමනි මල්පිදීමවත් පහන් පත්තු කිරීමවත් පන්දම් පාලියට වගේ මතුර ැක්කිරල්ලවත් නමේ බෝධි පූජා කියලා ගන්නේ. ලෝබ දේශමෝහ දුරුකරගත්තු සිටින් යුතුව බෝධීන් වහන්සේයට තැන්පත් වෙලා ගුණ වැඩීමයි. දානන්ස බෝධ පූජ බදුගුණ නම වැඩීම තමයි. ප්‍රධානසේ අපේ කරලිය බෝධි පූජාව වරග පනදුර අරිද මාන්දරු. පාන දුර රිද හන්දුරන්ග තමයි මේ වකීමේ සම්ප්‍රදාායත් එක්ක උන්හන්සේ සි පපත් කර ට ෝධ ප ජ ික්. තිබනු ම්්‍රදාතක පිහිතන එකකාතකින් මහයන සම්්‍රදායකට එක තුුණනා අදත් කියලා. නමුත් අර බෝධි පූජාව කියනක මංගතනව එක්තරා යුගයක උතුමල්ලට මතකඇති උතුමල්ල තරුණ කාලවෙන්නට ඕන පානදුර අරිදමස්වාමීන් වහස තමයි මේ ලංකාව පුරාවම බෝධ පූජාව ්‍යප්ත කිරීමේ ඒට පස්සේ බස්වල ප බෝධි පූජ පොත්වකුන්න පටන්ගත් ෝධ පූජා කවි කියන්න පටන්ගත් බෝධි පූජාවටික් වෙනස්විදිියකට මිනිස් අතරට ජන මනසාතරට ගිය. තින් ඒ ොදක්ුණාවගේ නරකක්වෙන්නත් පටන්ගත්තා මොකද මිනිස්සුේ බෝධි පූජාව කියෙනෙක මොකක්ද කියන එක. තේරුම් ගත්යෙන හැති මම කියන්න අපි මැත්තුමනි බෝධියයට ලො අලෝබ අදෝස අමෝහතමයි වැඩිය යුත්තේ. බුදුගුණ නමයයි සහිපත් කළ යුත්තේ. සඟගුණ දහම්ගුණයි සසිහිපත් කළ යුත්තේ. ඒ හරහා උන්වහන්සලාගේ තිබෙන ඒශක්තිය උන්හන්ස ැතිබෙන සීලය උන්වහන්සලගේ ගුණයසිහිපත් කරල කරන සත්‍ය ක්‍රාවක් තමය බෝධි පූජාව කියලා කියන්නේ. එතකොට ඒ සත්්‍යයක් වයාාවට දායක වීමේදී පවි දිරිටම තාව කරුණු පැදිලි කරන්න. ඒ සත්්‍ය්‍රයාාවට දායක වීමේදී අපිේ මැත්තුමනින් අපි තුළත් නිවැරදි සීලමය ගුණමය ගෘතමය සංකල්පමය වැට පිළිවෙලක් තිබෙන්න්න ඕන එහෙමනත් තං ඒ බෝධ පූජාව නිස් පපති පල ලඟාරගනීමට හැකිාවක් ඊල්ලග ට දදි පැදිලි කරන්න හොම බෝධ ප ජ ප කිය. අවිරාමයට විනාඩි දෙකක් විර තියෙනවා ප්‍රධමාත්ය දැන් බුදුරයන් වහන්සේගේ කාලේ පටන්ම එනවද බෝධිය නැෑවීම කියන්න ක්‍රියාවලිය අප නෑ මේ බොහම ඇතකාලී නොතවයි මේ පටන්ගන්න මේ දැන් සංස්කෘති මේ වටිනාකමක් එකතු වෙනවා යෝග ඕ එකක දේශකයොත් අපේ මැත්තුමනනි මේ දේශකයන්ගේ සක්තිය විදහ ප දැ ෝය හමත්වයෙනවන දැන් අද ඉන්නවා නිර්මාතරපොරුත්තින්නවා අපි මැත්තුමනි. අ මේ අපිම අබතෙල් පහන් පෝජාව නිර්මාත. ආර පූජාවේ නිර්මාත්‍ර බුදුගුණ වන්දාවේ නිර්මාතර මංගේ ත නව ක්කොක නිමාතර බදුහෝන අපි නිර්මාතරල වෙන්න විදිියක් නෑනෙ එහෙමත් තිෙෙන ඕහටත් මේ ෆයි් දේකය අතර ෆයි් තියෙනවා දුද්ගෝස තිෙන මොක ද ආන්නරේ මං කරන පූජාව අරය කරන. එයාගන්න පූජාව මෙයා කරනවා අද ඒමිකත් යෙනවා එ එකකොට දේශකයාගේ ශක්තිය විදහපාන්න දේශකයා සමාරලාට පහන් හතක් එකට දියල පත්තු කරනු කල හතනාවියකට යා බෞදරයක් ගෙනල්ලක් කරන. ඇ දේශකයාගේ පාණ් ඩීත්වය දැනුන් සම්භාරය විදහපාන්න තමට බෝධි පපුජාව ස්විකාශනය කර ාර්ථ ඕ ආර්ථිකහයියයි ආකර්ශණ ශක්තිය වෙනුවෙන් ඒක දෙේවල් මේ බෝධි පූජායකතු කරලා තියනොයි. එතුට බෝධිය නැවීමට නෑ අනුලකන මුලද හෙම අවස්ථාවක් නෑ නෞත් පසුකාලී නවංස්කෘතික වශයෙන් ඇතිවෙචේ අම්යම්. මේ සමස් ෝ බෝධිලාාවම පස්සයපු විකාය හබෝද නෑවීම කැ කට අප ැත්තුවන අපිට මේ ආත කර පුලම මෙතනින් බෝධ නාවන පටන් ගත කියලාලිට කියන්න බෑ නමුත් අපේ බැමිනිතියාවගේ සාගත ජුගාව වහින් නැති කාලාව එතට මේ කාලවලදි මංගේ ත ෝධ නෑ රක්ෂා කර ගැනීමේ තකා මංහිතන නෑවීමේ සංකල්පය එකව ඇතේ ඔය තැන්වල නදමතැදදි බෝධ නැව කියලා අපිට ඉන්තේරුන් කියන්න බෑ නමුත්ත මං හිතනවා? ඒසාගත ඉඩෝර යුග ඉතිහාස තියනන රජාවල ගත්ත් රජයගවල තියනවේ සාසනය පවා වවිශ හාදර නැතිවච සිරුවරල ගියපු භික්‍ෂු වාසන නාසාසවෙච්ච කර ොල කරන්නවෙච්ච යුග තියෙනවා මංගේ තන්නන්නේ ඒ යගවලර බණ පොත්පත්්තික රැක්වගේ බෝධිය රකින්න නැවේ සකල්පයක් එකවෙන් ඇති කිය ම හිතවා ඕ ඒකත ම පසුකාල සුතම වසෙන් ඇවෙච්ච යම්යම් පැවිලි. ඇැතර ද ල් පෝ්චික තු ද න හකට වන පරද ඒේ වගේ ආපු ක්‍රමයක් වනාඒකම සමනම අදනඩගිල ලාදරට පහවල් කිරීම කියන මතත් ඇති ඇති හවල් තැක දලා වය කියලා කියන්න එහෙම ඒමයි ප්‍රතිමාත්ව අපේ හඳනේ අපි දැන් සාකච්ඡා කලා මේ පැය හමාර පුරාවටම බෝධීන් වහන්සේගේ ඉතිහාසේ වර්තමානය එහි තත්ත්වය බෞද්ධයෙන් සදැහැවතුන් ජවත්වෙන ආකාරය. වපිට බාග අයිතියෙන්නේෙ නිසාකච්ඡාව අවසන් කරන්න. ඒ අවසන් කරන්නට බාගේයේදී අපි කතා කරන්න සූදාන වෙන්නේ ඇත්ත විදිහට මහරියාාකාරයෙන් බෝධීන් වහන්සේ වන්දනා කරන්නේ කොහොමද මෙහි නියම ප්‍රතිපල භාගන කොද ඇතවශයෙන් තිබෙන නියම ප්‍රතිඵල ආනිසංස මොනවාද කියන කාරණය. සියසටවී සදවත් ප්‍රේක්ෂගනි විනාඩි කීපයක් කරදිී සිටින අපි අසන් භාගත් සමගම ඔබත් එක්ක යළිත් එකවා හැකික්මින්. අයිබුවන් සියසරූපායන සඳහත් ප්‍රේක්ෂකෙන ඔබ සංසාරසක්මන ධර්මසාකච්ඡාවේ අවසන් භාගයටයි අපිත් එක මේ එකතු වෙමින් සිටින්නේ අපි අද කතා කරන්නේ බෝධීන් වහන්සේ, බෝධි පූජාව සහ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව කාරණාවයි. අපි පුරාපය කහමාරක් පුරාවටම කතා කරා බෝධීන් වහන්සේගේ අතීතය සහ බැඳනු සියලු කාරණ දැන් අපි කතා කරනට යන්නේ ඔබට අවශ්‍යම කාරණා කිීපේ. අපි සමිත හඳදුරනේ දැන් මෙතෙක්කල් බෝධීන් වහන්සේගෙනා අපි බොහෝදේ දනගත්තා සත්‍ය වශයෙන්ම පැදිලිරගත්තා ආනිසංස හසීූ දේවල් බෝධීන් වහන්සේගේ තිහාසියත්ක බැඳු අප හෞදුරනේ අපිට කියල දෙන්න නිවරදි විදදි්‍යහට බෝධීන් වහන්සේ වන්දනා කරන්නේ කොහොම දෙහෙම අප හමුදුරනේ. අපි ඇැතුමනේ අපේ මාත්‍යෝ අගග්්‍ය සූත්‍රයක කිය වෙන විදියට මේ ආබස්සර කියෙන බඹලොවන් පැමිණෙන මේ ජීවීන් මේ සතුන් තුළ ලෝබදේශමෝහ ඇතිවීමේ සංකේතයක් විදිහට ඒ ඇතිවීමත් එක්ක තමයි පධාර්ථ කියලා නිර්මාණය වෙනවා. එඒ පධාර්ථ ගනී භමනය වීමෙන් තමයි ර්‍රසපෘතුවිය කෙනෙක නිර්මාණය වෙන්නේ හොකයි විද්‍යාත්මක පදරන්න. එතකොට ඒ පධාර් ගනි බවන රසපෘතුවේ ඊට පස්ස තමයි මේ ෘක්ෂලතා ගහ කොලා ඇලදුළල තෙකොට මේ මිනිසා විසින්ම, නිර්මාණය කර ගත්තු දේවල් ටිකක් තමයි මේ ගහ කොල ඇර දල ව්ප සතා සිවපා අපිහින්ගන්නේ අපි කවරට හදදී න. අපේ ශරීරෙෙන් නිකුත්වෙන කිරණ. මේකට විද්‍යාත්මක නමක් තිබෙනවා. මේ අපේ ශරීරයෙන් නිකුත් වෙන කියරන අපේ මැත්තුමනි දැන් මේකට විද්‍යත්මක මැසින් හොයා ගෙන තිබෙනවා ම මේක චරටරන් මක ලබන ති තතු ාත ම ර නමුත් දැන් මේ මේ අපි ලෝබ දේශ මෝහ ඇති කරනකොට අපේ මැතිතුමනි අපේ ශරීරයෙන් නිකුත්වෙන්නේ සමහරයට නිල්කිරණ එක කහකිරණ එක හතුකිරණ සුදුකිරණ තම අලෝ බදෝ සමෝහ ඇතිවෙනකොට ඇතිවවෙන්නේ දැන් අපේ තියෙනවා අපේ මැත්තුමනි අපේ අද මේ තාක්ෂණයක්ත්ක කතා කරනවා නම් තියෙනවා මේ බ්ලුටූත් ක්‍රම එකකට එකක් සමාන්තර නිර්මාණයකරග ඩැන් ්ලුටූ කියනගේ තියෙන්නේ මේකට සමාන්තර ඒ ග ති රග න තුළ අට න්න ලල සමාන්දර කරන විද්‍යාත්මක සමීකරයයක් මේ තුළ තිබෙන්. බ්ල ෝත් කියනගේ. එතකො දැන් අපි නවා අපගේ ැත්තුවමේ බල කකරයක්. චිප්පකක්. මෙමරිය මිනිස්සුේ නොහිත නේවා. මේ පට්ටාන දේශනාබල එහම ගැන හොඳට සහන් වෙලාතිමෙනවා. බුදුහතරන්ගේ මේ අිධර්මිටකගේ විශේෂෙන්ඒකන සහන්න වෙලාති බෙනවා මොක ද අපි පට්හන දේශනාවතියෙන් අපේ පැත්තුවන මේ මිනිසු පට්ාන පූජතියන් වදන්න හදාගත්ව යගන්න. ඒක දය අර්ථතන හරිය මිනිස්රනය හොඳ වි්‍යාමක පදනමගින් තිබෙන දේශාවන්ටක් ේතුල බෙනවා මේ දේශනාවන්තු එකොට දැම මේ කිය හදනමකද කොහොමද පෙමැත්තුව නේ බෝධි පූජාවගගේ ප්‍රතිඵලගෙනෙන න යතු ගැලු වෙලති. එතකොට දැන් අපි කියනවා මේකාලෙටිකක් බිස්න සොඳමාදී. ඉස්සර වගේ විකි ෙන්නේෙ නෑ මේ දේව ලාචුවට සල්ි වැටෙන්නේෙනෑ ගෙදර ප්‍රශ්න එතකොට ඔන්නා පිටිහිතෙනවා කේන්දරය වටිකක් බලාගන්න ජෝතිශ්‍ය පැත්තෙට වටික යොමුෙන් අද ෝති්‍ය කියනක අපේ මැත්තුමනි භාරතේගත්ම ලාළන්ද වගේ විශ්වවිද්‍යාාවල වල ජෝතතිර් විද්‍යාව කල වෙනම ගුප්ත විද්‍යාවන්ති පිල තිබෙනවාත්ත කොට අද ජෝතිශ්‍ය තියෙන්නේ. ක් බරින ත්ත පස බැරින හන පෙළ බැරින හත් පෙත් බැරින අඩු ර්ම ධර්මමේ දහම් පාස ලබගගේ බැරින උබ ෝතිශීයනකක ෙදරව බලාපා. එතන්ට නිද ජෝතිශ දාාලදීන්න ම ෝතරන විද්‍යාව.